දැම තා ප්‍රශ්නයක් කිල්ලම දුක්කාර සත්‍යය පැහැදිලි කරලා දෙන්න කියලා මේ අපිට උගක් මේ අපි සඟරාවල මේ පිළන් සෑහෙන් ලිපි යනවා. මේක බැලුවන්න මේ පිළන් සෑහෙන මේ විස්තර ඒ ලිපිවල තියෙනවාන. දෙකම ප්‍රශ්න මේ දිගට දිකරම වන්නේ. දත් දවස උදේවරුවම මේ පිලවන් තමයි මේ දුකාර සත්‍යය පිළවන් තමයි විග්‍රහ කෙරුණි. දුක ගොඩනැගන්න මොන මොනව ඇන්ද. ඒ දුකල එන්න මුල්වෙන්න කාරණයේ තමයි අවිද්‍යාවතුලින් ගන්න තීරණේ. අවිද්‍යාවේ තියෙන්නේ තමයි ලෝකේ වටිනවයි කියලා ගත්තේ. නොවටිනා ලෝකයක් වටිනවයි කියලා තැනක් දීලා ලකුණු දීලා තියෙන අවිද්‍යාවේ. ඒක යථාර්ථයේ දකින්න පුරුදු වෙන්න ඕන නොවටිනා දේ නොවටිනවා මිසක් වටින්නේ නැහැ කියන එක යථාර්ථයෙන් දකින්න ඕනේ. අන්න එහෙම ඒක දකිනවා නම් ඒ දකිනකොට දුක්ඛාරිය සත්‍යය ඥානීය ගෝචර වෙන එක දුක්ඛේ ඥානං. මේක මේ බල බලා හිත හිතා ගන්න එකක් නෙමෙයි දුක. ඒක ඥාන ගෝචර ධර්මයක්. දුක කියන එක ගොඩ නැගෙන හැටි වැටහෙන නුවණක් තියෙනවා. අන්න ඒකයි දුක ආර්ය සත්‍යය කියන්නේ. සත්‍යය අවිද්‍යාව නිසා මුලාවටපත් වෙලා විදින වේදනාවක් තියෙනවා. ඒකයි දුක කියන්නේ. දුකයි දුක්ඛ සත්‍යයයි දෙකක්. ඔක තෝරා ගන්න ඕනේ. දුක දුක්ඛ සත්‍ය වේද, දුක්ඛ සත්‍ය දුක්ඛ වේද. දුක දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ. දුක සත්‍යයේ දුක සත්‍යයේ වේ දුක නොවේ. තෝරලා තියෙන්නේ හොමයි. එහෙනම් මෙතෙන් දකින්න ඕනේ. දුක්ඛේ ඥානං කියන එකයි දුක සත්‍යය කියන්නේ. දුක නෙමෙයි. දුක කියන්නේ ලෝක සත්‍යෝ වැරදි ආකල්පයෙන් කටයුතු කරලා අවිද්‍යාසහගතව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වශයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට පත් වෙලා විඳින අසහනකාරී මානසිකත්වයේ වේදනාව. ඒක දුක්ඛය. මෙන්න මෙහෙම කටයුතු කළොත් අන්නේ වාගේ හිත වැටෙන්න සිද්ධ වෙනවා කියලා දකින්න නුවණක් තියෙනවා. ඒක දුකට වැටෙන එක දකින්න ඥානෙ. ඒක දුක්ඛේ ඥානං කියන්නේ චතුරාර්ය සත්‍යයේ එකක්. දුක කියන්නේ ලෝක සත්‍යය විඳින අවිද්‍යාවේ කොටසක්. ඒකයි කියෝ දුක දුක්ඛ සත්‍යය නෙමෙයි කියලා. දුක සත්‍යයයි ආර්යෝ අවබෝධ කරන්නේ දුක්ඛ සත්‍යය ඥානෙන් අවබෝධ කරනවා. ආර්යෝ දුක් විඳිනවා නෙමෙයි. ඥානෙන් දුක්ඛ සත්‍යය අවබෝධ කරගන්නවා. මෙන්න මෙහෙම කටයුතු කළොත් මෙන්න මේ අපා දුකට වැටෙනවා. අපාය දුක විඳිනවා කියන්නේ අවිද්‍යාවෙන් ඒ කටයුතු කරලා මුලාවටපත් වෙලා අපාගතේන වැඩ කරපු එකක් ඉඳින අනන්ත දුකකට. ඔහුට දුක්ඛ සත්‍යයේ මාත්‍රියකට වැටෙන්නේ අනල් කෑ ගහ දුක් විඳින්දා. දුක වැටෙනවද? දුක නම් විඳලා තියෙන අනන්ත. දුක්ඛ සත්‍යය වැටෙනවද? දුක්ඛ සත්‍යයේ වචන වතුන්ට තේරෙන්නේ මොකද්ද සත්‍යය කියන්නේ කියලා වතෝරා ගන්න. ඒ මාත්‍රියකට වැටෙන්නේ අනන්ත දුක් විඳිනවා. අඬනවා, කෑ ගහනවා, හැපෙනවා, මරලා තෝරන දෙනවා, ඔක්කොම කරනවා, ඉවරයක් නැහැ. ඒක දුක්ඛ සත්‍ය නම් එහෙම ඉතෙල්ලා බේරින් අපා ඉන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එහෙනම් එහෙම එකක් නෙමෙයි දුක්ඛ සත්‍යේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා මේ ආර්ය කියන වචනේ දැම්මේ විශේෂයක් නිසා. දුක පිළිබඳ දකින්න නුවණක් තියෙන සත්‍ය ආකාරී. සත්‍ය ඥානය. අනිත් සත්‍ය ඥානිය පහළ වුණාට පස්සේ මොකද කරන්නේ? ඔව් දැනගන්නවා මේක දුක කියලා දැනගත්තら මිදෙන්නේ. මිදෙන මේකේ වැටෙන ක්‍රමවේදයක් තියෙනවා මේ චන්දරාගය. මෙන්න මේ චන්දරාගයේ දුකට හේතු වෙනවා කියලා දකින්නවා. ඒක දැනගත්තාන් මිදෙන්නේ. මේ චන්දරාගය නිරෝධ කළොත් දුකෙන් මිදෙන්න පුළුවන් කියලා දකින්නවා. ඒකත් නුවණ. ඒ වුණත් තාම මිදුන්නේ. මේකේ මාර්ගයක් තියෙනවා කියලා දකින්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තාම මිදුන්නේ. ඔකට කියනවා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානෙ. දැන් ඊට පස්සේ කරන්න එකක් දෙයක් ආයේ ඒක මොකද්ද? දුක පිරිසිඳ දැනගත යුතුයි. ක්‍රියාවලියක් තියෙනවා. සමුදය දුරු කළ යුතුයි. නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. මාර්ගයේ වැඩි යුතුයි කියලා. මෙන්න මේකේ දකින්න නුවණක් තියෙනවා. ඒකට කියනවා කෘත්‍යඥානෙ. ඒක හිත හිතා ඉඳ බෑ. ඉතින් කෘත්‍යඥානිය දැක්කම පස්සේ කෘත්‍ය කරගෙන යන්න ඕනේ. දුක යමකින් පිරිහිඳ දැනගන්න පුළුවන්ද? ඒක යලි යලි ආවර්ජනා කරලා ඒකට යමක් කළ යුතුද? ඒක කරන්න ඕනේ. ඒක කොහොමද දැනගන්නේ? ඒක තමයි දුක පිරිහිඳ දැනගන්න නම් අපි දැනගන්න ඕනේ පටිච්චසමුප්පාදයෙන්මයි. පටිච්චසමුප්පාද ක්‍රමවේදයක් තියෙනවා. ධර්මයේ දකින්න ඕනේ.
චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකීමට පටිච්චසමුප්පාදය තමයි සිද්ධාන්තය. පදවැල දන්නේ නැතත් මූල ධර්මයේ දකින්න ඕනේ. ඒතරයි මේක තේරුම් ගන්න පුළුවන්. එහෙනම් කොහොමද දකින්නේ කිව්වහමයි නිතරම බලන්න ඕනේ. පිරිහිඳ දකින්න ඕනේ. දුක පිරිහිඳ දකින්නවා කියලා කියන්නේ අපි මේ දුකට ඇලුම් කරනවා. දුකට නෙමෙයි ඇලුම් කරන්නේ සැපට. මේ සැප ස්වභාවයක් නිසා දුක වහනවා. ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්ත්වය මේ දුකට වැටෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒ ආස්වාදයේ ඇති නිසාම ලෝක සත්ත්වය මේ දුකට වැටෙනවා සැරිසරනවා. මොකක් නිසාද ආස්වාදීර වහල් වෙලා? ආස්වාදයේ බලාපොරොත්තුවෙන් දුකට කිසි ගාණක් නැතුව දුක වදා ගන්නවා. මොකක් නිසාද? ආස්වාදයේ කෙරෙහි වහල් වෙලා ඒක වටිනා කර ඉඩ දීලා. එන දුකට හේතුව මොකද්ද? අන්‍ය ආස්වාදිත වහල්ලා දුක බදා ගැනීම. උපාදානීය කර ගැනීම. චන්දරාගයෙන් බැඳීම. ඒ චන්දරාගය නිරෝධ කර දැම්මොත් මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමවේදය ලැබෙනවා, මානසික නිදහස ලැබෙනවා කියලා දකිනවා. චන්දරාගය නිකන් නිරෝධ කරන්න බෑ, මොකද කරන්න ඕනේ? ඒක හරියාකාරව දකින්න ඕනේ නුවණින්. මොකද්ද දකින්නේ? මෙන්න මේ වේදනාවන්, මෙන්න මේ ආකාර අසහනකාරීත්වය දුක කියලා දකිනවා නුවණින්. මෙන්න මේ චන්දරාගයෙන් ඒ පස්සේ ගියහම ආස්වාදයට මුලා වෙලා දුක ඇති කරන වස්තුන්ට බැඳෙනවා කියලා දකිනවා. දුක සමුදේ. ඒතර මෙන්න මේ ආකාරයේ මේ බැඳීමෙන් නිදහස් වුණොත් ඒකේ තියෙන සම්බන්ධයෙන් අහක් වුණාම මමත්වයෙන් ඒක ගොඩ නැගිලා සම්බන්ධ වෙන්නේ නැති වෙනවා. ඒතර නිදහස් වෙනවා කියලා දකිනවා. දුක නිරෝධේ. මාර්ගය දැක්කොත් සම්මාදිට්ඨිය වහල වෙනවා. හතරම දැක්කොත්. එහෙනම් ඔය ඉස්සෙල්ලා තුන දැක්කහම දුක පිළිබඳ සම්මාදිට්ඨිය ඔහු දැක්කා. දැක්කාට පස්සේ ඔහුට මොකද්ද තියෙන්නේ? ඔහුට සම්මාදිට්ඨිය කියන මාර්ගාංගය හම්බ වුණා. මොකෙන් දැක්කේ? දුක කියන එක විමර්ශනය කළා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායාසයන් දුක කියලා දැක්කා. ඒවටපත් වෙන්න හේතුව චන්දරාගයෙන් ඉන්නව මේ වැඩ පිළිල කියලා පරිච්ඡම්පන්නෝ ඒ ಜಾති හැරගන්න හැටි, බව හටගන්න හැටි ආදි වශයෙන් දැක්කා. දුක සමුදේ දැක්කා. ඒ හේතුව නිරෝධක දැමෝ චන්දරාගයෙන් නිදහතුන මේ දුක ගොඩ නැගෙන්නේ නැහැ කියලා දැක්කා. මේ දැක්කේ දුක පිළිබඳ සම්මා දිට්ඨිය. දැන් දැක්කා නම් දැක්ක දී පිළිබඳ යලි යලි ආවර්ජන කරනකොට මෙච්චරකල් අවිද්‍යාව නිසා ගොඩ නැගිලා තිබිච්ච කාම ව්‍යාපාද විහිංසා කියන මේ ගති තුනක් මත්තරල යනවා, අත්තරෙනවා. අව්‍යාපාද අවිහිංසා නිකම්ම කියන සංකල්පනා ගොඩනගින්න පටන් ගන්නවා. එතකොට ඔහු ළඟ ක්‍රියාත්මකුනේ සම්මා සංකප්පේ. මේ ලෝකයේ සම්බන්ධ දේවල් මම කරගන්න, මගේ කරගන්න, අයිති කරගන්න යම් තරමම් බොරු කේලම් පරිසවචන ප්‍රලාප භාවිතා කළා නම් ඒවා ක්‍රමක්‍රමයෙන් අත්හැරල යනවා. ඒකද කියනවා සම්මා වාචා. යම් තරම මේ ලෝක සම්පත්තිය බදා ගන්න, අයිති කරගන්න, හිමි කරගන්න, ප්‍රාණඝාත කළා නම්, හොරමර වංචා කළා නම්, සුරා සූ දුරාචාර ආදිය කළා නම්, ඒ අසාධාරණී බව දැක්කහම ඒවා හිතෙන්ම අත්හැරල යනවා. ඒතර වැඩිනේ සම්මා කාමන්ත කියන මාර්ගාංගේ. දැන් එයා ජීවත් වෙන්නේ අන්‍ය වාගේ ලෝකේ කෙලෙස් ආස්වාද විඳ විඳ ඉන්න නෙමෙයි. මේ ධර්මාස්වාදීන් නැහැ, ධර්මාස්වාදීන් නිතුව ධර්මයේ සත්‍යාබෝධය පූර්ණ කරගන්න. එහෙනම් ඒ ජීවිතයේ පූර්ණ වටිනාකමක් ඇති ජීවිතයක් වෙනවා. මිත්‍යා ආජීවයේ දුරලා සම්මා ආජීවය නැති මාර්ගාංගය වැඩෙනවා. ඒතර ඔය කියන ප්‍රඥාවෙන් ඔය ටිකේ වැඩෙනකොට ඔය හැම මාර්ගාංගයක්ම සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම කියන සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මාර්ගාංග තුන පරිවාර කරගෙනයි ගොඩ නැගුණේ. ඒක තමයි ධර්මයේ විශේෂත්වය. ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදෙන විශේෂත් ක්‍රමයේ ඔය. ඉතින් පරිවාර කරගත්තාම මාර්ගාංග හතකට පරිවාර වෙලා තියෙනවා. හතක් වෙන හැටි. අර පහ පරිවාර කරගත්ත සම්මා වායාමයේ සම්මා සතියේ දෙකත් මාර්ගාංග දෙකක් වශයෙන් එකතු වෙලා පහ දෙකක් වෙලා හතක් වෙනවා. දැන් මාර්ගාංග හතක් හැදුනා. මෙන්න මෙතෙන්ට වත් වෙනාට පස්සේ මොකද වෙන්නේ? සම්මා සතියෙන් යුතුව කටයුතු කරනකොට
ඇලෙන ගැටෙන මුලා වෙන යම් කිසි ස්වභාවයක් තිබෙනනම් ඒ ස්වභාවයට ආහාර නැතුව යනවා. ආහාර නිරෝධ නිසා ගැටෙන වැටෙන ගැටීම් ඇති කරන විඥානීය නිරෝධ වෙනවා. ඒතර ඉතුරු වෙන්න આવු තැන්පත් මානසිකත්වයක් ඇති වෙනවා. අර කාරණා හත පරිවාර කරගෙන එහෙනම් සම්මා දිට්ඨිය ආදී වශයෙන් කියව මාර්ගංග හත පරිවාර කරගත්ත සම්මා සමාධිය කියන අකම්පේ බව ඇති වෙනවා. මෙන්න මේ අකම්පේ බවට ධ්‍යාන හතරක් සම්බන්ධයි. ඒ කියන්නේ ඒකේ ප්‍රධානත්වයේ වශයෙන් උපචාරයේ පටන්ගෙනම සම්මා සමාධි. මෙන්න මේ මාර්ගංග අටක් වෙනකොට ඔහුට දැන් කාරණා හතරක් හම්බ වුණා. ඔහු දුක පිළවඳ ආරි සත්‍යය දැකලා තිබුණා, දුක සමුදය දැක්කා, දුක නිරෝධය දැකලා. ඒ ටික පූර්ණ වෙනකොට මාර්ගය පූර්ණ වෙලා ඔය අට පූර්ණ වුණාම දුක සමුදය නිරෝධ කරන මාර්ගය දැක්කා. චතුරාර්ය සත්‍යය දැකලා ඔය ටික පූර්ණ වෙනකොටම පළමු සිව්සස් දැක්ක නැත්නම් චතුරාර්ය සත්‍ය ආරි උත්මයේ කුණා. එයාට ඔය කියන සම්මා සමාධිය තියෙනවා. උපචාර වශයෙන් හරි තියෙනවා, ධ්‍යාන වශයෙන් આવුත් උපරිමයි. නැත්නම් උපචාර සමාධිය කියන්නේ ඊට ගැළපෙන ආසන්න සමාධිය. ඉතින් ඩාපුවාම අන්නේ සමාධියේ සම්මා ඥානීය ගෝචරයි. අන්නේ සමාධිය තුලින් සම්මා ඥානීයට දකින්නේ මොකද්ද? අහ දුක්ඛේ ඥානං, දුක සමුදය ඥානං, දුක නිරෝධේ ඥානං, දුක නිරෝධී ප්‍රතිපදා ඥානං කිව්ව. අයං උච්චති වික්ඛේ සම්මාදිට්ඨි කිව්ව. සම්මා ඥානීන කියන දිට්ඨියක් එනවා එතනින්. ක්ෂණේකින් ක්‍රියාත්මක වෙලා බලවත් දර්ශනාවට නැගිලා බලවත් වූ මාර්ග පූර්ණයක් ඇති වෙලා. එයින් ලැබෙනවා සමාධි වශයෙන් අරිහත් ඵලයට එනකම් ඵල සමාධි ලැබෙනවා එකින් එකට. ඉන ඵල සමාධිය ගත්තාම සෝවාන් ඵල සමාධිය, සකුදාගාමී ඵල සමාධිය, අනාගාමී ඵල සමාධිය, අරිහත් ඵල සමාධියකින් මේ ටික ලැබෙනවා. ඒවා සම්මා ඥානිය සහ සම්මා විමුක්තිය යුත්ත නිසා. ওই මාර්ගංග 8 සහ තව දෙකකින් යුත්ත වෙනවා. යුත්ත වෙලා දසහංගෙහි සමන්නාගතෝ අරහති උච්චති කියලා හංග 10කින් සමන්නාගත කෙනා අරහත් කියලා කියනවා කියලා පෙන්නනවා. අට්ඨංගෙහි සමන්නාගතෝ සීකා දසහංගෙහි සම්මන්නාගතව අරහා කියලා මේක විග්‍රහ කරලා දෙනවා විශේෂත්වේ. අංග 8කින් යුත් වෙනකොට, හංග 8කින් යුත් වෙනකොට සීකයි. සෝවාන් සකුදාගාමි අනාගාමි තුන් දෙනා සීකයෝ. දසහංගෙහි සම්මන්නාගතව අරහා කියලා රහතන් වහන්සේට වෙනවා අරහත් කියලා වචනේ. ඉතින් ওই ක්‍රමයට දකින්න ඕනේ මාර්ගාංග වැඩෙන ආකාරය. ඉතින් දුක්ඛ සත්‍ය කියන එක තමයි පැහැදිලි කරලා දුන්නේ විදිහට. දැන් ජාති දුක, ජාති විදුක්ඛ, ජරාපි දුක්ඛ ආදි වශයෙන් මේ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. අද්දාස හුඟා ප්‍රශ්න තියෙනවා. නමුත් මේවා මේ අපි මේ හැම එකක්ම හෙළබදු වීම සංගරාවල අර කලාපවල කීපයකම විග්‍රහ කරලා තියෙනවා. මේ අරගෙන බලන්න. බලාපුවාම මේවා හුඟක් නැ මේකට වෙහෙස වෙන්න දෙයක් නැහැ. මේ විග්‍රහ කරලා තියෙන ඒවා හින්දා එවන් ඉරිපිවිලි බලා ගන්න පුළුවන්. දැන් මේ යන ජාති විදුක්ඛ ආදි වශයෙන් මේ දුක ඇති වෙන ආකාරය විග්‍රහ කරන කියලා මේ පිළිබඳ සම්පූර්ණම මේ ප්‍රශ්නෙටම උත්තර තියෙන පිරිතුරු ලිපියක් තියෙනවා මම හිතන්නේ 12 13 වගේ කලාපවල. ඒක බලාගෙන ගණ්ඩාරගෙන බලා ගන්න.